ක්වතුූරේ හිටපු උපජනාධිපතිවරයා පසගේ දාම් මෙෙක්සිකෝ තානානප්‍රතිකාරයාලේ තුළ සැංගව සිටිය දදි අත් අඩං ගොඩ පත් වුණ. ඔහු එරට අපරාධ වගන්තයකසිේ විසි පහ යටටේ වරදකරුවු ලෙස ප්‍රකාශයට බත්කට තිබියදී දේශපාල රැකවරණ පතා මෙක්සිකෝ ගොඩ පලායාමට මෙක්සිිකෝ දාන ප්‍රතිකාරයාලේ සංගව සිතියදිය අතඩන් ගොඩ පත් වුණනා. එන් අනතුරුව ඔහු බන්ධනා ගාර ඩියොමු කලා ඇතර ඔහු අද සියදදි විනාසාගෙනීමම සඳා ප්‍රයත් දර ඇති බවට තොරතුර වර්තානවා. එලෙසම මේ වනවිට ඔහු නිරහාරව සිටිමින් යම් ආකාරයක විරෝධතා පල කරමින් උපවාසයක නැතං යම් ආකායක විරෝධතාාවේක නියලමින් සිරිනා කාරයැක තොරතුරු වාර්තාබනවා. එයනුව ඔහු සියදිවි නසාගනීමේ ප්‍රාඥයක් දර ඇති බවට තොරතුරු වාර්තාබනවා. අං ජෝජ්ක් ලාස් හිටපු උපජනාධිපතිවරයා දූෂණ චෝදනා යටතේ එරට අධිකරණයෙන් වරදකරුවී සිටියදී අධිකරණය මගහරිමින් මෙලැස මෙක්සිිකෝ තානාපතිකාර යාල්ලේ තුළ සැඟව සිටිය. මෙව වන විටම මෙක්සිකෝරජ්‍යය එක්වදූරය සමගින් පවත්වන සියලු රාජතාන්ත්‍රක සබඳත අවසන් කරන්නේ තානාපතිකාරයාලේ අභ්‍යන්තරයට පොලිසිය කඩාවදීම රාජ්‍යතාාන්ත්‍රික බරපතල වරදක් බවහු ආදක්ුමින්. කෙසේ තත් මේ වන විට අදාල උපජනා ධදිපතිවරයා, පවලි උදී සමගින් ම් තාක්ෂණය සේ සම්බඳ වී ඇති බවට ොරොතුර ර්ථනවා. අදාළ උපජනාන්තිිපතිවරයා. බන්ඳනාගරේ සිට හමුදා රෝහලවිත මාරුකරයවා ඇති බවට මේ වන විට තොරතුරු භාර්තාාවනවා. කෙසේ වෙතත් වාර්තාාවන නවත තොරතුරවලට අනු ඔහු ගසිේදිවි නසාගෙන්ි ප්‍රියත්නය තුළ ජාත්‍යන්තරය තුළ යම්මා කාරෙක සංවාධයක් මතුවනවා. ඔහු මානවහිවිිකම් කඩවීමකට ලක්බ ඇතිවන් තිබෙනවාද කියෙන කාර්මය පාදක කර ගනිමින්. කෙසේ වෙතත් අදාළ උපජනාධිපතිවරයා. ඉක්වදෝර අධිකරණය යටතේ වරදකරුවෙන්. එවැනි වරදකරුවයෙකුට රැකවරණය සැපීමට තානාප්‍රතිකාරයාලවලට කිසිදු ඉඩක් නොමැති බවයි ක්වදෝ රාජ්‍ය ප්‍රකාශව කරති වෙන්නේ කෙවතත් මේ විදදි මෙක්සිකෝ රජ්‍ය සහයික්ව ෝර්රයා අදර් රාජ්‍යතන්ත්‍රක සබඳතා අවසන් කරති ෙනවා.